ඔබතුමාලා කාලය හරියට පාලනය කරන්නේ දැන් මීට කලින් කතා කරපු හකීම් මන්ත්‍රීතුමා දිග කාලයක් ගත්තා අන්තිමට අපේ කාලේ හත වෙනවා ඕක තමයි වෙන්නේ හැමදාම ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමාට විතරක් චෝදනාවක් නෙවෙයි ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි දැන් අපේ නීතිච්ච මధుර විතානගේ මැතිතුමා ඒ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරු ගැන සභාපතිවරයා ගැන හිටපු නෙවෙයි තවමත් ඉන්න සභාපතිවරයා ගැන යම්කිසි කරුණු ප්‍රමාණයක් කිව්වා දැන් ඔබතුමා ඔය කියන කරුණු 100%ක් සත්‍යයි කියලා පිළිගත්තත් මම ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි ඔබතුමාගේ හෘද සාක්ෂියෙන් විමසන්න කැමති ඔය කියන විදිහේ වැරදි අඩුපාඩු තියෙන සභාපතිවරු තව කවුරුත් නැද්ද ඕන තරම් නැද්ද ඒක තමයි ඒ සභාපතිවරු නිර්පාහරණයීම ගැන ක්‍රියාමාර්ග නොගන්නේ මන්ද ඒ සභාපතිවරු එසේම සිටියේදී ඒ තනතුරු වල මේ සභාපතිවරයා පමණක් ඇලජික් වන්නේ කුමන හේතුවක් මතද කරුණාකරලා ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ ඒ සභාපතිවරු දෙන දේ කාලා වෙන දේ බලාගෙන වරප්‍රසාද ටිකයි ওই වාහන ටිකයි අරවයි මේවයි ඔක්කොම ටික කරගෙන තමුන්වහන්සේලට කිසි අවුලකුත් ඇති කර නොගෙන නොදී තමුන්වහන්සේලා කියන දේවල් මොන හරි තියෙනවා නම් ඒවත් කරලා දෙමින් යහමින් දැහැමින් ජීවත් වෙනවා එතකොට ඒගොල්ලෝ නෑ නෑ මම ඔබතුමාගේ නම කිව්වේ නෑ කරුණාකරලා මට විනාඩි 7යි තියෙන්නේ ඒ නිසා මම නම කිව්වේ නෑ ඒ නිසා මම කිව්වේ මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා ඒ නිසා ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි මෙතන තියෙන්නේ වැරදි වැරදි තර්කයක් මෙතන තියෙන්නේ වැරදි තර්කයක් මම කරුණාකරලා මගේ වෙලාව දෙන්න ඒ නිසා ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි මෙතන තියෙන්නේ වැරදි තර්කයක් මට ඕන නම් ඔය ආණ්ඩුවේ සභාපති ගන්දරන 70%ක නම් කියත හැකි මීටත් වඩා හපන් දේවල් කරන්න මෙතන තියෙන්නේ ඔය හේතු මත ගත්ත තීරණයක් නෙවෙයි ඔය කියන වැරදි භාවිතාවන් මත ගත්ත තීරණයක් නෙවෙයි මෙතන තියෙන්නේ තමන්ගේ පාලනාධිකාරයට යම් කිසි ඒ යන්න ගිය ක්‍රියාන්විතයට ඇති කරන ලද තර්ජනයක් හේතු කොටගෙන විදුලි බල මණ්ඩලය ගන්නවා තීරණ විදුලි බල මණ්ඩලය ගන්න තීරණේ මහජන උපයෝගිතා කොමිෂන් එකෙන් අනුමත කරන්න ඕන ඒකේ ඒ කොමිෂන් එකේ සභාපති කියන විදුලි බල මණ්ඩලය කියන දේ වැරදි මේ කියන ගාන නෙමෙයි මීට වඩා අඩුවෙන් කරන්න පුළුවන් කියලා එහෙම තියෙද්දි ඔ මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් එක කරුමන්තුමා කරුණාකරලා එතුමා කිව්වා මේ සභාපතිවරයා විතරක් කියලා නමුත් අපි කෝප් කමිටුවේ නිර්දේශ දීලා තිනවා ගොඩ සභා ඒ නිසා ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි කෝප් කමිටුවට නිර්දේශ දීලා ඇති කිරණ කෙංගෙඩියක් නැහැ ඒ නිසා කරුණාකරලා ඔය කියන කාරණා නෙවෙයි මේ කියන ප්‍රශ්නට හේතුව විදුලි බල මණ්ඩලය හදනවා අසාධාරණ විදුලි මිල ඉහළයක් ඒගොල්ලෝගේ පරණ ණය මේ ඔක්කොම අය කිරීම අරමුණු කොටගෙන අද මේ රටේ බර සංඛ්‍යාව ගෙවල් වල විදුලිය කපලා ඒ මිනිස්සුන්ට විදුලිය පරිභෝජනය කරන් ඉටිපන්දමට යවලා තමුන්වහන්සේලා මේ කරගෙන යන ක්‍රියාවලියෙන් ගල් යුගයට මේ රට යන්නේ විදුලිය පරිභෝජනය කරන 100% බොහොම අතලොස්සම්මක ඉතුරු වෙන්නේ ඒ අධික විදුලි බිල දරා ගන්න බෑ ගල් අඟුරු මිල පහළ වැටුණත් ඊළඟට ඩීසල් මිල පහළ වැටුණත් ජල විදුලිය හොදට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබුණත් දැන් අපිට ආරංචි තව ටික දවසකින් බොහොම සොච්චන් මිලාඩු කිරීමක් කරලා අත බිඳ ගන්න හදනවා කියලා. ඒ නිසා කරුණා කරලා ඒ අසාධාරණ මිල වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නය ඒ සභාපතිවරයා විසින් මතු කරපු නිසා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හදලා තියෙන ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි විදුලි බල මණ්ඩලය අය හදලා එවන ගානේ එහෙමම පිළිගන්න නෙවෙයි. එහෙමම පිළිගන්න නම් මහජන උපයෝගිතා කොමිෂන් එකක් ඕනේ නැහැ. ඒක ඒ ආයතනේ අහෝසි කරන්න. ඒ ආයතනේ අහෝසි කරලා විදුලි බල මණ්ඩලයට ඕන විදියට ගණන් හදලා දෙන්න. මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවීමේ පරමාර්ථය තමයි විදුලි බල මණ්ඩලය තීරණය කරන දේවල් මහජනතාවට කොතෙක් උපයෝගිතාවයක් තියෙනවද? සාධාරණයක් වෙනවද? යුක්තිසහගත වෙනවද? අන්න ඒක කියලා මැනලා තක්සේරු කරලා ඒක තීරණය කළා අවශ්‍ය නිර්දේශ දෙන්න තමයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවක් හැදුවේ. ඒක හැදුවට පස්සේ ඉතින් විදුලි බල මණ්ඩලෙන් එන ගානම අනුමත කරලා යස් සර් කියලා සීල් එක ගහලා යවන්න ඕන නම් මොන බම්බුවකටද මහජන උපයෝගිතා කොමිෂන් එකක්? මෙතන තියෙන්නේ ඒ ප්‍රශ්නේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අයිති භූමිකාව ඉටු කරන්න ගියාම ඒ පනත අනුව පැවරී තිබෙන කාර්යභාරය ඉටු කරන්න ගියාම මම මේ කියන්නේ ජනගරත්නායක පිළිබඳ කතාවක් නෙමෙයි. ඒ කොමිෂන් සභාව හදපු අරමුණ ඒක. දැන් තමුන්වහන්සේලා කියනවා කොමිෂන් සභාවල මේ සභාපතිලා එක එක විදියට ජවනිකානට දානවලු. ඉතින් දෙයනේ ගේන්නකෝ අර පැපුවා නිව් විනි කියන රටේ තියෙනවා වගකීමෙන් බැඳී සිටීමේ පනතක්. සභාපතිලාද ඇමතිලාද ඒ කවුරුත් Taman ගැසට් නිවේදනයෙන් බාර ගන්න වගකීම ඒක නිසියාකාරව ඉටු නොකොලොත් ඒ ධූරයේ ඉන්න වෙලාවේ හරි ඒ ධූරයෙන් ඉවත් වුණාට පස්සේ හරි අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.
අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ නිසා මේ තනතුරු දරන අය දන්නවා මේකේ මම වරදි කරොත් වරද්ද ගත්තොත් මට ඊට පස්සේ උසාවිය යන්න වෙනවා. හිර යන්න වෙනවා. ඒ බිය තියෙන නිසා කිසිම අයුතු සහගත අරමුණක් තියෙන කෙනෙක් ඒ සභාපතිකම් ඒ ඇමතිකම් ගන්නෙ නෑ. මම හොඳටම දන්නවා ඒක. ඔබතුමා විනාඩි දෙක කාලයක් තිබෙනවා. කීයක්ද? දෙකක්. දෙක කාලයක් තිබෙනවා. ඒ මුලාසන හඬ මන්ත්‍රීතුමනි මම හොඳටම දන්නවා ඒ රටේ ගුවන් සේවයේ සභාපති කෙනෙක් හොයන්න ගත්තා. පැපුවා නියුගිනි වල කවුරුවත් බාරගත්තේ නෑ. ඇයි ගුවන් සේවා මේ කාලේ කොහොමත් පාඩු ලබනවා. කවුරුත් බාරගත්තේ නෑ. මොකද පාඩු ලබන එක වැඩි වුණොත් අර වගකීමෙන් බැඳී සිටි මේ පනත නිසා යන්න වෙනවා උසාවි. ගිහිල්ලා යන්න වෙනවා හිරේ. ඒ නිසා ඒ රටේ කවුරුත් බාරගත්තේ නෑ. ලාංකිකයෙක් බාරගත්තා. ඒ ලාංකිකයේ ගුවන් සේවයේ දියුණු කරලා පෙන්නුවා. ඒ පුරුවන්ින්ද තමයි ඒ ලාංකිකයෙක් බාරගත්තේ. අපේ රටේ මිනිහේ පැපුවා නියුගිනි වල කවුරුත් බාරගත්තේ නැති ගුවන් සේවයේ දියුණු කරලා පෙන්නුවා. අන්න වගකීමෙන් බැඳී සිටීමේ පනත විසින් ඇති කරන ලද යහපත තමුන්නාන්සල ඒ වගේ නෛතික ප්‍රතිසංස්කරණ කරන්නේ නැතුව මෙතන නිකන් සභාපතිලට තමුන්නාන්සලට අවනත සභාපතිලට කියන දේ කරන සභාපතිලට ආ සර් යස් සර් ඕකේ සර් කියන සභාපතිලට ඕන කුප්ප වැඩක් කරගෙන යන්න ඉඩ දීලා මේ තමුන්නාන්සලගේන වැඩි කිරීමේ නිර්දේශ ටික පිළිනොගන්න මිනිහට විතරක් මෙතන ඇවිල්ලා තඩි බානවා. අපි එකග වෙන්නේ නැත්තේ ඒකට. තඩි බානවා නම් තඩි බාන්න අර කියන සියලු සභාපතිලට. එහෙමනම් වගකීමෙන් බැඳී සිටින පනතක් ගේන්න. පැපුවා නියු ගිනි වල තියෙන පනත ගේන්න. එතකොට තේරේ තමුන්නාන්සලේ කැචර්ලට. මම දන්නවනේ දැන් මම කර්මාන්ත අමාත්‍යංශයෙන් ආවට පස්සේ අර ලුණු ආයතනයක් තියෙනවා. ඒකේ ඔයලා බලන්න ඒ කාලේ දුන්නේ ලුණු මෙට්‍රික් ටන් කීයටද? දැන් දෙන්නේ කීයටද? ඒ කාලේ දුන්නේ 500 නම් දැන් දෙන්නේ 200ට. ඒ දෙන්නේ මොකද? අඩු ගානට දීලා වෙන මොනවා හරි කරගන්න නෙමෙයිද? ඒ නිසා කරුණාකරලා මේක ඒ සභාපතිලගේ වගකීමෙන් බැඳී සිටීමේ පනතක් ගේන්න. ඒගොල්ලොන්ට මේ සෙල්ලම් නටන්න බැරි පනතක් ගේන්න. ගෙනල්ලා නීති රාමුවකට කොටු කරන්න. එහෙම නැතුව මේ විදියට මේ Taman කියන දෙයට එකඟ නොවු පළියට Taman කියපු මිල ගණන් වලට අවනත නොවු පළියට ඒකට ඉහිලා නොවු පළියට ඒ විදියට නම් මේ එක එක්කිනා ගැන තීරණ ගන්න යන්නේ ඒක හරි අශෝභනයි, ඒක හරි අශිෂ්ටයි, ඒක හරි අශීලාචාරයි. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනි ජනගරත්නායක ගැන තියෙන පුද්ගලික කාරණා මත නෙවෙයි, ඔහුගේ තියෙන බැඳීම් මත නෙවෙයි, මෙන්න මේ ක්‍රියාවලියේ තියෙන මේ ක්‍රමවේදයේ තියෙන අශිෂ්ටත්වයේ මත තමයි අපේ විරුද්ධත්වය අපි මේකට ප්‍රකාශ කරන්නේ. විනාඩි 7න් 6ක් දීපික ගැන ඔබතුමාට බොහොම ස්තුතිවන්තයි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.